නමය ශ්‍රේණිය දරුවන්ගේ ඩේලි මැත්ස් චැලෙන්ජ් එකේ අගෝස්තු මාසේ 17 වෙනිදාට අදාළව ප්‍රශ්න දෙකට උත්තර කතා කරන්න තමයි මේ හදන්නේ. ඉතින් බලන්න පළවෙනි ප්‍රශ්නේ මම දීලා තියෙනවාට කොමිස් සම්බන්ධ ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඔයාගේ ප්‍රතිශත පාඩමේ ප්‍රශ්නයක් තමයි මම ඔයාට මුලින්ම දීලා තියෙන්නේ. ඉතින් මෙතනදී අහනවා රුපියල් 4 මිලියන 500 දහසක්. ඒ කියන්නේ ලක්ෂ වලින් ගත්තොත් 45ක් වටින මෝටර රථයක් විකුණනකොට රුපියල් 90,000ක කොමිස් මුදලක් ගෙවීමට සිදු වුණා නම් මේ තරවකරු විසින් අය කරලා තියෙන කොමිස් ප්‍රතිශතය ගණනය කරන්න කියලා තමයි අපිට කියන්නේ. හරි. දැන් මේක කරනකොට අපි කොමිස් ප්‍රතිශතය තමයි හොයන්න ඕන. අපි එහෙනම් මෙතනින් ලියාගමු කොමිස් ප්‍රතිශතය කියන්නේ. හරි. කොහොමද දැන් අපි කොමිස් ප්‍රතිශතය හොයන්නේ? මම මෙතනින් ලියන්නම් කොමිස් ප්‍රතිශතය කියලා. කොමිස් ප්‍රතිශතය හොයන්නේ අපි මේ විකුණන්න හදන දේ, මේ විකුණලා දෙන්න හදන දේ වටිනාකම අපි මෙහෙම ලියා ගන්නවා. ඒ වටිනාකමෙන් කොමිස් මුදල කොච්චරක්ද කියලා බලනවා. කොමිස් මුදල වටිනාකමෙන් කොමිස් මුදල කොච්චරක්ද කියලා බලලා ඒක 100%න් අපි ගුණ කරන්න ඕනේ ප්‍රතිශතයක් බවට පත් කරන්න. අපි දන්නවා ඕනම භාගයක් ප්‍රතිශතයක් කරන්න පුළුවන් අපිට 100%න් ගුණ කරලා. එහෙනම් වටිනාකමෙන් කොමිස් මුදල භාගයක් විදියට ලියාගෙන ඒක ප්‍රතිශතයක් කරන්න තමයි අපි 100%න් ගුණ කරන්නේ. දැන් එහෙනම් අපි මේකට ආදේශයක් දාලා බලමු. වටිනාකම ඇවිල්ලා 4 මිලියන 500 දහස. එහෙනම් අපි මෙතන ලියනවා 45.5ක් තියෙන්න ඕනේ. හරි. උඩට කොමිස් මුදල රුපියල් 90,000. හරි 90,000 කොමිස් මුදල ගුණ කරනවා 100ට 100. හරි. දැන් මේක කපල සුළු කරන්න පුළුවන් අපිට. උඩ බිංදු 4ට යට බිංදු 4ක් කපන්න. මෙතන එක බිින්දුවකට මෙතන එක බිින්දුවක් කපන්න. 9ට 9 එකයි, 45ට 9වා 5යි. එතකොට මෙතන තියෙන්නේ 10යි, මෙතන තියෙන්නේ 5යි. එහෙනම් මගේ උත්තරය වෙන්න ඕනේ 10 බෙදීම 5. 10 බෙදීම 5 කියලා කියන්නේ 2යි. 100ට 2ක් තමයි කොමිස් ප්‍රතිශතය වෙන්නේ. හරි. ඔන්න අපි හොයාගත්ත හේනම් කොමිස් ප්‍රතිශතය කොච්චරද කියලා. කොමිස් ප්‍රතිශතය කොච්චරද එනවා 100ට 2යි. හරි. ඊළඟට x යගේ හොයන්න කියලා කියනවා අපිට දෙවෙනි ගානේ. හරි. මේක අපි x යගේ මෙහෙම හොයාගමු. මේ බලන්න. cox මෙන්න මෙතන තමයි x තියෙන්නේ. හා මෙතන තියෙන x කියන එකේනවා හොයාගන්න අපිට පුළුවන් මෙන්න මේ වගේ දෙයක් කරන්න. හරි. ඉතින් මේක නමේ ශ්‍රේණී ගණනක් නිසා නමේ ශ්‍රේණීට අදාළ තියරි වලින් මම මේ කතා කරගෙන යන්නම්. මෙහෙමයි. දැන් ඔබට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා සමාන්තර රේඛා යුගලම්. AB සහ CD සමාන්තරයි. එතකොට සමාන්තර රේඛා ආශ්‍රිතව හැදෙනව කෝණ ඒකාන්තර කෝණ, අනුරූප කෝණ, මිත්‍ර කෝණ කියලා. ඉතින් ඔයාලට මෙහෙම ගියොත් බලාගත්ත හැකි මේ බලන්න මෙහෙම මෙහෙම යනකොට ඔන්න තියෙනවා ඉසඩ් දකුරේ හැඩයට ඒකාන්තර කෝණනේ. ඉතින් මෙන්න මෙතන 70යි නම් මේ කෝණය මෙන්න මෙතන කෝණයත් අංශක 70ක් වෙන්න ඕන. ඒ නිසා අපි එතනින් අංශක 70 කියලා දැන් ලියාගමු. එකටම මෙතනින් 70 කියලා ලියාගමු. හරි. එතන 70යි නම් මෙතනත් අංශක 70ක් වෙන්න ඕන. දැන් අපිට x කියන කෙනාව හොයන්න ඕන නම් 10 වසර ළමයෙක්ට නම් මේක 120යි කියලා ගන්න පුළුවන් ටක්කා. හරි. මොකද ඒගොල්ලන්ට වෙනම තව ප්‍රමේයක් තියෙනවා මේකට උත්තරයක් ගන්න. හැබැයි 9 ළමයි මේකට උත්තරය ගන්නේ 50යි 70යි එකතු කරලා මෙන්න මෙතන අගේ අපි හොයා ගන්නවා. මොකද ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ අංශක 180 හින්දා. එහෙනම් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වලට දාලා මෙන්න මෙතන හොයාගමු අපි මේකට දාගමුකෝ A කියලා. සිම්පල්ලේ දාගමුකෝ. හරි. එහෙනම් මට A කියන එකේ මුලින්ම හොයන්න පුළුවන් A ධන 70යි 50යි. සමාන වෙනවා 180කට. ඒකට හේතුව තමයි මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ නේද? ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ. හරි. ඒ ධන 7යි 5යි 12යි, ඒ කියන්නේ 120යි සමාන 180යි. මේ A කියන එකේනවා හොයාගන්න. ධන 120ට අපි ඍණ 120ක් දැම්මා. 180ටත් අපි ඍණ 120ක් දානවා. මෙයාට මෙයා කැපෙනවා. ඒ සමානයි මට උත්තරයක් එනවා 180 120ක් දිහාම අංශක 60යි. අපිට ඕනේ ඒද? නෑ නෑ. අපිට ඕනේ x. x හොයාගන්නේ කොහොමද දැන්? ඒ දන්නවනේ.
ඒ දන්නවනම් ඒ සහ x කියන්නේ සරල රේඛාවක් මත තියෙන බද්ධ කෝණනේ. එහෙනම් මට ලියත හැකි ආපහු පාරක් මෙන්න මේ ඒ ධන x සමානයි. අපි x ධන a ලියමු. x ධන a සමානයි 180යි. හේතුව තමයි සරල රේඛාවක් මත බද්ධ කෝණ. සරල රේඛාවක් මත බද්ධ කෝණ. හරි, ඒ කියන එක්කෙනාට උත්තර අපි දන්නවා 60 කියලා කලින් හොයාගත්ත නිසා x ධන a වෙනුවට 60 ලිව්වා සමාන 180යි. දැන් 60 නැති කරගන්න එකතු කිරීම 60ට අඩු කිරීම 60ක් තියෙනවා. 180ටත් අපි අඩු කිරීම 60ක් ලියනවා. මෙයාට මෙයා කැපිලා x සමාන අපිට එන උත්තරය තමයි 180න් 60ක් ගියාම 120. එහෙනම් අපිට ඕනේ x ට උත්තරේ නිසා x සමානයි අංශක 120යි. හරි. ඔහොම තමයි අපි ඊගාන හදාගන්නේ 9 වසරේදී. හරි. එතකොට අද දවසේ අපි කතා කරගත්තේ මෙන්න මේ ප්‍රශ්න දෙක. ඉතින් තාමත් අපේ WhatsApp group එකට සම්බන්ධ වෙන්නේ නැත්නම් හැමදාම මේ වගේ ගණන් හදනවා අනිවාර්යයෙන්ම description එකේ මම link එක දාලා තියෙන්නේ. එතනින් ගිහිල්ලා group එකට සම්බන්ධ වෙන්න පුළුවන්. WhatsApp group එකට සම්බන්ධ වෙලා දිගටම මේ වගේ ගණන් හදාගෙන plan එකකට වට වැඩ කරගෙන යන්න පුළුවන්. හරි. එහෙනම් අපි ඊළඟ දවසෙත් මේ වගේ වැදගත් වීඩියෝ එකක් එක්ක හම්බ වෙනවා. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. නා හැමෝටම උත්සරණයි.